දැන් ජනාධිපතිතුමා කියන කතාව හරි පරස්පර විරෝධීනේ. දැන් අපි ඡන්දයක් තියලා ඒ ඡන්දයෙන් පස්සෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වුණද එතුමා පත් වීම දෙන්නේ නැද්ද? ඒ කියන්නේ එතන මේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කැමැති එක්කෙනෙක් පත් වෙනකන් මේ රටේ ආණ්ඩුවක් කරන්න බෑ කාටවත්. අගමැතිවරයෙක් පත් වෙන්න බෑ. මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කැමැති එක්කෙනෙක් අපි කියලා හොයන්න ඕනේ. එයා කියන විදියට, එයාට තීරෙන විදියට කතා කරන්න, එයාට එයා බලාපොරොත්තු වෙන චරිතයක් වෙන්න ඕනේ, එයා බලාපොරොත්තු වෙන විදිහේ ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් එහෙම අය අපි ඉතින් මවන්න තමයි ඕනේ ඉතින්. ඉතින් මං හිතනවා මේ කිසිම හරයක් නැති කතාවක් ජනාධිපතිතුමා කිව්වේ. මොකද ජනාධිපතිතුමාට බෑ අනිකුත් පක්ෂවල ඉන්න මේ අපේක්ෂකයෝ තෝරන්න. ඒ බලය එතුමාට ලබා දීලා නැහැ. එතුමාට ඒක ලබා දීලා නැහැ. එතුමාට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාට කැමති එක්කෙනෙක් තෝරන්න. එක්සත් ජාතික පක්ෂයේ කවුද ජන අගමැතිවරයා කියලා තෝරන්නේ? එක්සත් ජාතික පක්ෂය. ඒක ජනාධිපතිතුමා එයාට අකමැති වෙන්න පුළුවන්. අපි දේශපාලනයේදී අපි අකමැති පුද්ගලෝ කොච්චර එක අපි ගනුදෙනු කරනවාද? ඒ දේශපාලන ගනුදෙනු. ඒකනේ අපි කිව්වේ අපි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව කසාද බන්දලා දෙන්න නෙමෙයි මේ 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 ජනාධිපතිතුමාට යෝජනා කරලා තියෙන්නේ. එයා අකමැතියි කියලා කියන්නේ. අන්න එයා කසාද බඳින්න යනවා නම් ඉතින් එයාගේ කැමැත්ත අකමැත්ත අපි අහන්න ඕනේ. මොකද බලෙන් බන්දලා දීලා දිග ගන්න බෑනේ. මේක එහෙම එකක් නෙවෙයිනේ. මේක යම් කිසි කාල සීමාවකට මේ රට පාලනය කරන මේ නායකෙක්පත් කරගන්න එක. ඉතින් ඒකට එතුමා කැමතිද එයා අකමැතිද කියන කාරණාව අපිට අදාළ නැහැ. මේක එයාගේ මේ පෞද්ගලික ගෙදර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ජනාධිපතිතුමා එයාගේ මේ ගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් බවට මේ ප්‍රශ්නේ බතු කරලා ඇත. මත්මාපා එයා දැන් ඒක ඇති කරගෙන තියෙනවා. එයාගේ මේ පෞද්ගලික ප්‍රශ්නයක් හැටියට. ඉතින් එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක ජනාධිපතිතුමාගේ පෞද්ගලික දේවල් අපිට අදාළ නැහැ. මේක මේ රටේ දේශපාලන ප්‍රශ්නයක්. ඒ දේශපාලන ප්‍රශ්නේ ජනාධිපතිවරයා ඒක දේශපාලන තීන්දුව ගන්නවට ඒවා එකඟ වෙලා යන්න ඕනේ. ඉතින් එයා දැන් එතුමා මේ පත් කරලා තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රටම අකමැතිනේ. මේ පාර්ලිමේන්තුවම අකමැතිනේ. දැන් ඒ දෙයකනේ තියෙන ගැටලුව. දැන් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්න ගන්න බැරි එක්කෙනෙක් ඔය අකමැති කරලා තියෙනවා. ඒ බලාත්කාරයෙන්. දැන් ඒක ගැන එතුමා කතාවක්වත් කරන්න. දැන් පාර්ලිමේන්තු බහුතරයේ තියෙන එක්කෙනාව පිළිගන්නේ නැහැ. එයා බහුතරයක් නැති එක්කෙනෙක්ව පිළි අරගෙන තියෙනවා. එහෙම කොහොමද වෙන්නේ? ඒක තමයි මං කිව්වේ. දැන් ජනාධිපතිතුමාගේ නිව ගෙදර ඇතුලේ ප්‍රශ්නයක් නම් ජනාධිපතිතුමා කැමති ආකාරයකට විසඳ ගන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. මේක මේ ජනාධිපතිතුමාගේ නෙමෙයි, මේක රටක්. මේක පාර්ලිමේන්තුවේ බහුතරය තෙක්ක තියෙන ප්‍රශ්නයක්. ඒකදී ජනාධිපතිතුමාගේ කැමැත්ත, පෞද්ගලික කැමැත්ත, අකමැත්ත අපිට අදාළ නැහැ.